හොඳ ඇත්තට ගීක්ෂයකට ඔයාලා හැම මයිබර්න් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Google ලා අලුතින් රිලීස් කරපු Google Street View කියන එක ගැන. ඇත්තටම මේක මේ අපිට අලුතින් නෙමෙයි රිලීස් කරේ. මේක ලෝකේ ගොඩක් රටවල් වලට තිබුණා. ඉතින් මේ ලංකාවේ Street View පහසුකම මෙයාලා මේ ඊයේ පෙරේද තමයි අපිට දුන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් අපේ ගෙදර ඊට පස්සේ අපේ වාහනේ අපේ යාළුවෝ මේ Google Street View එකේ ඉන්නවා බලාගන්න. ඉතින් අද අපි කතා කරමු කොහොමද ඔයාගේ ගේ Street View එකෙන් හොයාගන්නේ සහ මොකද්ද මේ Google Street View කියන්නේ කියලා. හරි මුලින්ම මේක ඔයාගේ මොබයිල් ෆෝන් එකකට වගේම කම්පියුටර් එකකටත් තියෙනවා. අපි බලමු මුලින්ම කම්පියුටර් එකෙන් කොහොමද ස්ට්‍රීට් වියු එකෙන් අපේ මොකක් හරි තැනක් බලන්නේ කියලා. ඉතින් ඔයාලට යන්න ඕන URL එක තමයි maps.google.com කියන URL එක. ඉතින් මේකට ගියාම සාමාන්‍ය Google Maps ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් Google Maps වලින් ඔයා මොන හරි දෙයක් හොයන්න දන්නවා. ඔයාට එකපාරට ඔයාගේ ගේ හරි ඔයාට අවශ්‍ය තැන හරි හොයා ගන්න බැරි නම් ඔයාලට පුළුවන් ඔයාගේ ගෙවල් ළඟ තියෙන ලෑන්ඩ් මාක් එකක් වගේ එකක් ගහලා සර්ච් කරලා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පාර මතකයි. ඔයා පාරෙන් පොඩ පොඩි ගිහිල්ලා ඔයාට අවශ්‍ය තැන හොයා ගන්න පුළුවන්. මේ අවශ්‍ය තැන ක්ලික් කරාට පස්සේ Google අලුතින් මේ Street View පහසුකම නිසා අපිට මෙන්න මේ වගේ icon එකක් පහලින් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ icon එක අපිට ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපිට Google එකේ Street View පහසුකම බලා ගන්න පුළුවන්. ඉතින් මේකම ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් බලන්නත් පුළුවන්. ඔයා Android පාවිච්චි කරත් iPhone එකක් පාවිච්චි කරත් අවුලක් නැහැ. ඔයාට App Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා Google Street View කියන app එක download කරගන්න පුළුවන්. download කරගත්තාට පස්සේ මම අර ඉස්සලා කියපු විදිහටම ඔයාට මේ විදිහට map එක ඇතුලෙන් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය තැන Street View පහසුකමින් මේ විදිහට බලා ගන්න. ඉතින් ඇත්තටම මම ගොඩක් අයත් එක්ක මේකේ පොඩක් රියැක්ෂන් එක ගැන කතා කරා. එයාලගේ ගොඩක් වෙලාවට දැන් කැම්පස් එකේ එහෙම ඉදදි ගෙදර යවෙනවා අඩුයි. ඉතින් මේ ස්ට්‍රීට් වියු එකෙන් එයාලා එයාලගේ ගෙදර බැලුවට පස්සේ එයාලත් එක්ක පොඩක් කතා කරද්දි එයාලා කියන්නේ Tamanට නිකන් ගෙදර යනවා, ගෙදර ගියා වගේ අයිඩියා එකක්, ගෙදර ගියා වගේ දැනෙන තරමට මේක ලස්සන අපිට බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි පිටරටවල් වල ඉන්න අයත් පොඩ්ඩක් මම කතා කරලා බැලුවා කොහොමද කියලා. එයාලටත් මේ දැන් ඒකෙන් ගිහිල්ලා බලලා එයාලගේ ප්‍රදේශයේ දැන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ, ගෙදර කොහොමද තියෙන්නේ වගේ දේවල් බලා ගන්න පුළුවන් පහසුකම් තිබුණ නිසා ඒක එයාලට ගොඩක් වටිනවා කියලා තමයි හැමෝම කිව්වේ. ඉතින් මේ විදිහට අපිට 360 view එකක්, panorama view එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට ඉස්සරහට පාරේ ඇවිද ඇවිද යනවා වගේ අපිට මෙන්න මේ විදිහ ෆීලිං එකක් ගන්නත් Google Street View පහසුකමින් අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතුවද කොහොමද Google මේ විදිහට අපිට මේ පහසුකම දෙන්නේ කියලා? ගොඩක් අය කිව්වේ සැටලයිට් view එකකින් දෙනවා කියලා. නෑ, සැටලයිට් view එකකින් මේ වගේ එකක් දෙන්න බෑ. Google මේකට එයාලා විසින්ම නිර්මාණය කරපු ස්පෙෂල් කාර් එකක් හදලා දෙනවා. අපි මේකට කියනවා Google කාර් එකක් කියලා. ඉතින් මේ Google කාර් එකෙන් තමයි මෙයාලා Street View එක capture කරන්නේ. එයාලගේ ස්පෙෂල් මෙන්න මේ විදිය කැමරා එකක් මේ කාර් එක උඩට high කරලා තියෙනවා. මෙන්න මේ කැමරා එකේ 5 megapixel lenses 15ක් තියෙනවා. ඉතින් මේ කාර් එක drive කරන කෙනාට මේ lenses 15ෙන් මේ video වෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එයා බලාගෙන එයාගේ රාජකාරිය කරනවා අදාළ හැම පාරකම ගිහිල්ලා. ඉතින් ලෝකේ හැම පාරකම වගේ මේ Google Cars යනවා. ඉතින් ලංකාවෙත් Google Car එකක් යනවා. ගොඩක් අය මම දැක්කා Facebook එකේ ඒ කාර් එක දැකපු අය තමන් ෆොටෝස් ගහලා අප්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රධාන පාරවල් වල Street View එක Google ලා capture කරන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ කැමරාස් 15 lenses 15 එන image process කළා තමයි මේ ලස්සන 360 view එක. එහෙමත් නැත්නම් panorama view එක මෙයාලා හදන්නේ. ඉතින් ඒ වගේම ඔයාලා දැනට ලංකාවේ ප්‍රධාන පාරවල් විතරක් මෙහෙම තිබුණාට පිටරටවල් වල ගොඩක් දුෂ්කර පාරවල් පවා, දුෂ්කර තැන් පවා අපිට මේ Google Street View එකෙන් බලන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට visit කරන්න පුළුවන් තැන් වලට, ඒ කියන්නේ සංචාරක ගොඩක් එන තැන් මේ විදිහට Google Street View එකෙන් අරන් දෙනවා. ඉතින් කාර් එකක් යන්න බැරි තැන් වලට කොහොමද යන්නේ කියලා මං චුට්ටක් හොයලා බැලුවා. එතකොට මේ මෙයාල හදලා තියෙනවා මේ Google කාර් එකේ හයි කරන්න පුළුවන් මේ ලොකු කැමරා එකම පෝර්ටබල් විදිහට කෙනෙක්ට අරන් යන්න පුළුවන් විදිහට එයාලා ඒක හදලා තිනවා. ඉතින් අපි එයාට කියනවා ට්‍රැකර් කෙනෙක් කියලා. ඉතින් මේ විදිහට ට්‍රැකර්ස්ලා මේ කාර් එකකට යන්න අමාරු පාරවල් වල ගිහිල්ලා ඒ ස්ට්‍රීට් view රෙකෝඩින් එක කරනවා. අත්‍තරම එතකොට එයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් එයාට පුළුවන් අර කැමරාස් වල lenses 15 control කරලා ඒක හරියට රෙකෝඩ් කරගන්න. ඉතින් මේක මේ විදිහට ලොකු වෙන්න හේතුව තමයි මේකේ ලොකු
පොඩි ප්‍රොසෙස් වෙන කොටසක් තියෙනවා ඊළඟට මේ කැමරා වලින් එන ඩේටා ස්ටෝර් කරගන්න පුළුවන් කොටසක් තියෙනවා අන්න ඒ නිසා තමයි මේක මේ විදිහට ටිකක් ලොකුවට හදලා තියෙන්නේ ඉතින් ඒ විතරක් නෙමෙයි තවත් ගොඩක් විදි වලින් මෙයාලා මේක රෙකෝඩ් කරනවා මුහුද යට අයිස් වල මේ වගේ අපිට යන්න පුළුවන් හැම විදිහකින්ම මෙයාලා Google ලා මේ කැමරාස් අරන් ගිහිල්ලා අපිට මේ පහසුකම ලබා දෙනවා ඉතින් මේ වාට පේන්නේ කාන්තාරේ අපිට වාහනවලවත් පයින්වත් ඇවිදන් යන්න බැරි නිසා ඒක මේ ඔටුවෙක්ගේ හයි කරලා ස්ට්‍රීට් වියව එක රෙකෝඩ් කරන විදිය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Google Street View පහසුකම අපිට දැනට ලබා දෙන්නේ. ඉතින් මේක රෙකෝඩ් මේක ගොඩක් කලින් දැන් 2007 ඉඳන් තමයි මේ සර්විස් එක යාලා පටන් ගන්න තියෙන්නේ. ඉතින් කලින් රෙකෝඩ් කරපු ඩේටා තමයි දැනට අපිට බලන්න පුළුවන්. අපි තාම දන්නේ නැහැ මෙයාලා මේ ඩේටා කොච්චර කාලෙකින්ද අප්ඩේට් කරන්නේ කියලා. ඉතින් කොහොම වුණත් Google Street View පහසුකම ගැන තව කියන්න ඔයාලට ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු ගොඩක් රසවත් දේවල්. මේ Google Street View එකෙන් රෙකෝඩ් වෙච්ච ගැන ඊළඟට මේක හදද්දී යාලට ආපු බාධක ගැන එහෙම ගොඩක් අපිට කතා කරන්න තියෙනවා අපි ඉස්සරහට ඒව ගැන කතා කරමු ඉතින් මං හිතනවා ඔයත් දැන් ඔයාගේ Google Street View එක පාවිච්චි කරලා ඔයාට ඔයාලගේ ගෙදර සහ ඔයාගේ නෑදෑයන්ගේ ගෙවල් ඔයාගේ යාළුවෝ ඔයාලගේ වාහන වගේ දේවල් බලන්න පුළුවන් ඇති කියලා ඉතින් ඔයාට Google Street View ගැන සහ මේ ගැන තියෙන ideas යටින් දාන්න ඔයා මේ ගැන අලුත් දන්න දේවල් තියෙනවා නම් ඒවත් comment section එකෙන් දාන්න මොකද මේවා කියවන්න වෙන අපේ අනිත් යාළුවන්ටත් ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපේ කලින් වීඩියෝ එකක් කරා මේ Google Map පාවිච්චි කරලා කොහොමද ඔයාගේ traffic බලා ගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මගේ YouTube එකට ගිහිල්ලා Chanus Biaro කියලා search කරලා අනිත් වීඩියෝ එකත් ඔයාලට බලන්න. එහෙම නැත්නම් මේක යට මම link එක දාන්නම්. ඔයාලට link එක click කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ අනිත් tech video තියෙනවා මගේ channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකේ Chanus Biaro කියලා search කරලා බලන්න. එහෙම නැත්නම් මගේ website එක chanusbiaro.com කියන එකට යන්න. ඊළඟට අපේ tech review වගේ දේවල් තියෙනවා. ඔයාලට පුළුවන් ඒවත් බලන්න. මෙන්නදී අපේ social media ඔක්කොම අපි ඔයාලට පුළුවන් අපිව follow කරන්න, like කරන්න. එහෙනම් අලුත් දැනුවත් තරම්, අලුත් දේවලුත් තරම් ඊගව වීඩියෝ එකේ ඉක්මනට හමුවෙමු.